ආයිපෝවන් සුභම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පරමේශ්වරී ගුරුකුලයේ ශ්‍රී සරකාලි අම්මන් කාලිකෝවිල මෙම නාලිකාව එක්ක සබතියාවෙන් සහෝදරව ඉන්න ඔබ සියලුම දෙනාට. ඉතින් අද ඔන්න අලුත් අවුරුදු දවසේ අලුත් අවුරුදු පණිවිඩය තමයි ඔයගලන්ට ගෙන ආවේ. එනම් පුතේ අලුත් අවුරුද්ද කියලා කියන්නේ මුළු ජීවිතේම අපි අලුත් කරගන්න පුළුවන් දවසක් බවට තමයි මම හඳුන්වන්නේ. ඒ හේතුව අපිට බාහිර වශයෙන් අඳින ඇඳුම් පැළඳුම් වගේම අපේ හිතද අපිට අලුත් කරගන්න පුළුවන් නම් මම හිතනවා ඒක සුබ අලුත් අවුරුද්දක් කියලා. ඉතින් අවුරුදු පණිවිඩේ මොනවද කියන තැන බලාගෙන හිටියානම් යම් කෙනෙක් ඇත්තටම අලුත් අවුරුද්දේදී මම ඔබට දෙන පණිවිඩය තමයි ඔබේ ජීවිතයට එන හැම දෙයකටම අනිවාර්යෙන් ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම ඔබේ ඉෂ්ට දේවතා කුලකේ කුමක් වුණත් සත්පත්තිනි මාතාවගෙන් වරන්ගත් පරිවාරයේ කෙනෙක් වුණත් ඔබ කාලිමෑණියන්ගේ පරම්පරාවෙන් එනා වූ පරිවාර සම්පතියන් පරිවාර ශක්තියන් තියෙන දරුවෙක් වුණත් ඒ වගේම විනයම් දෙවි කෙනෙක්ගෙන් ශක්තිය අරගෙන එන දරුවෙක් වුණත් එහෙමත් නැත්නම් වරම් කියන කොටසටම අදාළ නොවන සාමාන්‍ය මිනිසෙක් වුණත් ඒ වගේම බොහොම කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන මිනිසෙක් නම් ඒ වගේම පරමේශ්වරි ගුරුකුලේශ්වර කාලි අම්මන් කාලිකෝවිල තුළ මේ වීඩියෝ නරඹන්න කැමති කෙනෙක් නම් සහෝදරයෙක් නම් ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා මෙන්න මේ කර්තව්‍ය පූර්ණ කරගන්න මේ පණිවිඩ අනුව. ඒ වගේම හත්තුරෙක් මිතුරෙක් ඒ කිසිම දෙයක් බලන්නේ නැතුව මේ දේවල් අනුගමනය කරන්න පුළුවන් කියලා මුලින්ම දන්වන්න. හරි, මොනවද මම මේ කියන්න යන්නේ? අපේ ජීවිතයේ අපිට ලැබෙන හැමදේම ලැබෙන්නේ ඉතාමත්ම සැලසුමකට අනුව. කාගේ සැලසුමකට අනුවද? බොහෝ දෙනා විශ්වමාතාව කියනවා, බොහෝ දෙනා දුර්ගාම්මා කියනවා, බොහෝ දෙනා කාලියම්මා කියනවා, බොහෝ දෙනා දෙවියන් වහන්සේ කියනවා, බොහෝ දෙනා තමන්ගේ ආත්ම ශක්තිය කියනවා, බොහෝ දෙනා තමන්ගේ දෛවය ඉරණම අරමුණ මේ වගේ ගොඩක් වචන දෙනවා. නමුත් මම කියන්නේ තමන්ට තමන්ගේ සිතුවිලි තුළ ශුද්ධත්වය ඇති කරගන්න තමන්ම පෙළඹවා ගත යුතු කාර්යය කිහිපයක් තමයි මම කියන්නේ. මම කියන්නේ නිරන්තරයෙන්ම ඔබ කෘතවේදී වෙන්න. විශ්වමාතාවට වේවා, දෙවියන් වහන්සේට වේවා, දෙව මෑණියන්ට වේවා, ඕනෑම කෙනෙකුට අල්ලා දෙවියන්ට වේවා, ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ආගමනුව ඔබගේ කුඩා කලෙ ඉඳන් ඒ රැකවරණය, ඒ පවුල් පසුබිම, ඒ හැමදේම අනුව ඔබ තෝරාගත්ත යම් කිසි දෙයක් ඇතිනේ. සමහර දෙවියන් අදහන්නේත් නැහැ. ඉතින් ඒ තමන් හැදිනු වැඩුණු පරිසරයේ අනුව තමන්ට විශ්වයට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සෙක් අපිට යම් දෙයක් කළාත් ඒකට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. එතකොට අපේ ජීවිතේ නිවැරදිව සුභ කරගන්න කරුණු කිහිපයක් තියෙනවා. ස්තුතිවන්ත වෙන්න, ඒ වගේම අනවශ්‍ය දේවල් වලට අනවශ්‍ය විදියට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. දැන් ඇත්තටම සමාජය ගත්තාම එක්කෙනෙක් බැන්නොත් අනිත් එක්කෙනෙක් බයිනවා, තව එක්කෙනෙක් බැන්නොත් තව එක්කෙනෙක් බයිනවා. එතකොට අර පසුපතිචාර තුළින් විශාල ආරවුලක් අරගලයක් ඇති වෙනවා. ඉතින් තමන්ගේ ජීවිතේ දියුණුවක් කරා යන කෙනෙකුට ඒ වගේම ඇත්තටම අලුත් අවුරුද්ද සුභ කරගන්න නම් මෙන්න මේ කොටස් කිහිප අනුගමනය කරන්න. එකක් තමයි ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම ජීවිතේ ඔබ ලබන්න පුළුවන් හොඳම හඬ නිහඬ හඬ භාවිතා කරන්න. අසත්පුරුෂ ලෝකයක එහෙම නැත්තම් මම ඉන්නේ මේ නරක සමාජයක කියලා හිතන්න එපා. තමන් වටා සිදුවන හැමදේම හොඳින් දකින්න, තමන්ට එන ඍණාත්මක ප්‍රතිචාරවලට ඇහුම්කන් දෙන්න යන්නත් එපා, ප්‍රතිචාර දක්වන්න යන්නත් එපා. මම ඊට කලිනුත් කිව්වා තමන්ට යම් කිසි ඒ ගැන දෝෂයක් වුත් ඇත්තටම තමන් ඒ දේ කරනවා නම් විතරයි තමන් කලබල වෙන්න ඕනේ. ඒ නිසා මොන කාට නින්දා කරත් ඔබ කාටවත් නින්දා කරන්න එපා, ඔබ කාටවත් ගරහන්න එපා, පසු චෝදනා කරන්න එපා. නේද? දැන් මේ කාලේ වෙනකොට එකට හිටපු පිරිස් තරහ වෙලා ඉන්න පුළුවන්, එහෙම නැත්නම් එකටින් අඹ සැමියන් ભેද වෙලා ඉන්න පුළුවන්, දරුවන් වෙන් වෙලා ඉන්න පුළුවන්, නින්දා අපහාස වලට මුහුණ දෙන්න පුළුවන්. එහෙන් අපිට මෙහෙම කියනවා, මෙයා අපිට මෙහෙම කියනවානේ, අයියා අපි කටපියන් ඉන්නේ කියන තැනට වෙලා එක එක දේවල් කියමින් පවුරස් කරගන්නේ නැතුව, එක එක දේවල් කියලා තමන්ගේ ආත්මය දූෂණය කරගන්නේ නැතුව තමන්ට පුළුවන් යහපත් විදිහට සුභ කරගන්න තමන්ගේ වසර. එහෙනම් මෙන්න මේ ටික තමයි කරන්න තියෙන. ස්තුතිවන්ත වෙන්න, කාටවත් විවේචන කරන්න එපා, කාටවත් නින්දා කරන්න එපා, පසු චෝදනා කරන්න එපා, නිහඬ වෙන්න. මෙන්න මේ ටික තමයි පුරුදු කරන්න කියලා කාලි මාතාව ඔබට පවසන්නේ පුතේ. ඉතින් ඒ වගේම සත්පත්තිනි මෑණියන්ට ආදරය කරන, ගෞරව කරන, භක්තිය දක්වන දරුවන්ට ඒ උත්තමාවය හමු වෙන්නේ ඒ පින්වන්ත තලයේම පමණයි. ඉතින් ඒ උත්තමාවය මුණගැහිම පිණිස අපි සියල්ලෝම කුසල් වඩමු, පින් කරමු. ඒ වගේම සුභ කර්තව්‍යයක් කර්තා කරගන්න ඕනේ නම් අසුභ දේවල් වලින් අයින් වෙන්න. අසුභය කියලා මම කියන්නේ කේලම් කියන එක, ඒ වගේම කාට හෝ නින්දා කරන එක, කාගේ හෝ හිතක් රිදෙන්න කිසිම වරන් දරුවෙක් කතා කරන්න එපා.
මොකද ඒක වරම් දරුවෙකුට උචිත දෙයක් නෙවෙයි. දැන් ගුරුවරයා විදිහට මම මගේ දරුවන්ට යම්කිසි උපදෙස් ලබා දෙනවා, ඒගොල්ලන්ට කරන්න ඕනි දේවල් ලබා දෙනවා. එතකොට ඒගොල්ල ඒ අනුව කරලා ඒක ළඟේ තියෙන ප්‍රතිඵල එළියට දෙනවනේ. ඒ වගේ තමයි ඔබත් කරන්න ඕනි. ඔබගේ ජීවිතේ ඉගෙන ගත්ත නම් යම්කිසි රැකියාවක්, වෘත්තියක්, ක්ෂේත්‍රයක්, යම්කිසි ක්‍රියාපටිපාටියක් ඒ දේ කරලා ඒ තුලින් ප්‍රතිඵල ලබන්න. ඔබ නිකරුණේ ගහන් හිටියට අනිමට විශ්වයට ස්තුති, එහෙම නැත්නම් අනිමට මේක ලැබේවා කියලා ඔබ හිතුවට එහෙම ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔබ මම හිමදාම් බුදුන් වඳිනවා 365 වෙලාවෙම මම බුදුන් වඳිනවා ඒත් මට නැහැනි සහනයක් කිව්වට බෑ පුතේ. ඔබ ධර්මය කියන කොටස අනිවාර්යයෙන්ම අවබෝධ කරගන්න ඕනේ. ධර්මය අවබෝධයක් ගන්නවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මේ තමන්ට අටලෝ දහමෙන් පීඩා එල්ලෙන්න ඕන වෙලාවක පුළුවන්. එතකොට දැන් බෝධි පූජාවක් තිබ්බහම වෙන්නේ ඒ තුලින් යම්කිසි කරදර හානියක් වෙන්න තියෙනවා නම් ඒ කරදර හානිය දුර වෙනවා. ඒ කියන්නේ ඔයාලට නිന്ദාවක් තියෙනවා නම්, ඔයාලට දුකක් මේ වෙලාව වෙල්ල වෙලා තියෙනවා නම්, දුකක් තියෙනවා නම් කරදරයක නම් ආ ඉන්නේ. ඒ කරදරේ 100%ක් තියෙන බලපෑම අඩු කරලා 108%කට ගේනවා. ඒ වගේ තමයි. එතකොට මේක හොඳට ඉතාම පැහැදිලිව බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒක තේරුම් අරගත්තොත් අපිට පුළුවන් වසරම සුබ කරගන්න. බලන්න ඔයගොල්ලෝ ඔයගලන්ගේ වටේ තියෙන කී දෙයකට ස්තුතිවන්ත වුණාද බලන්න. ඔයාට ඉන්න නිවසක් තියෙනවා නම් ඔයාට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. ඔයාට කන්න දෙයක් තියෙනවා නම් ඔයාට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. මේ වගේ හැම වෙලාවෙම ස්තුතිවන්ත වෙන්න දෙයක් තෝරා ගන්න කියන එක තමයි මම කියන්නේ. කිසිම වෙලාවක චෝදනා කරන්න එපා ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම තමන්ට නෑ බෑ කියන්න එපා. ඒ වගේම එක එක්කෙනාගේ හිස් දේවල් වලට, හිස් ලෝකයට උත්තර බඳින්න යන්න එපා. කවුරු හරි තරහින් ඉන්නවා නම් ඔයත් ඒකටම මුල් වෙන්න එපා. ඔයාගේ ජීවිතේ ඉතාම ලස්සනට ගත කරගෙන යන්න මේ වසර, මේ ලැබවූ අලුත් අවුරුද්ද යහපත් කරගන්න කියලා තමයි කියන්නේ. එතකොට ඔයාගේ ජීවිතේ ඇත්තටම වශයෙන් විතරක් නෙමේ ක්‍රියා වෙනොත් සුබම සුබ අලුත් අවුරුද්දක් බවට පත් වේවි. ඔබ යම්කිසි දෙවි කෙනෙක් වන්දනා කරනවා නම්, අදහනවා නම්, විශ්වාස කරනවා නම් ඒ දෙවියන්ට පවා ස්තුතිවන්ත වෙන්න. මේ මොහොතේ ඇය හෝ ඔහු හෝ යම්කිසි ශක්තියක් ඔබට අනිවාර්යයෙන්ම ශක්තිය බලය ලබා දෙමින් පවතිනවා. හැබැයි ඔබ අනිවාර්යෙන් ඔබේ කඳුළු පිහද ගන්න, ඔබේ කෙන්දිරි ගෑම නවත්තන්න, මේ වසර තුළ ඔබගේ දුක් කඳවන නවත්තන්න. එතකොට ජීවිතේ පුළුවන් තරම් ලස්සන වෙනවා, සුබ වෙනවා, හොඳින් දකින්න, හැමදේම හොඳින් දකින්න. එතකොට අනිවාර්යෙන් ඕගොල්ලොන්ට කටුව නෙමෙයි මල පෙන්නන ගණි. අර කතාවක් තියෙන්නේ අසුභවාදියා හැම වෙලාවෙම රෝස ගහේ කටු දකිනකොට සුභවාදියා හැම වෙලාවෙම රෝස පඳුරේ රෝස මල් දකිනවා. ඉතින් මම ඔබට ආරාධනා කරන්නේ රෝස ගහේ කටු දකින්න එපා, හැම වෙලාවෙම මල් දකින්න. ඒක ඔබේ හිතට සැනසුමක් වේවි. ප්‍රශ්න කියලා ප්‍රශ්න තුලින්ම ඉන්න එපා. ප්‍රශ්න නැති මිනිහෙක් මේ ලෝකයේ තුල හොයාගන්න බැරි වේ. ඒකයි මේකට මිනිස් ලෝකය කියලා කියන්නේ. අෂ්ටලෝක ධර්මතාවය කියලා කියලා දීලා තියෙන අපේ බුදු පියාණන් වහන්සේ තේරුම් අරගෙන මේක සුබ බවට පත් කරන්න. එහෙනම් මේ දැන් ඉඳලම වෙනස් වෙන්න, ගොඩක් hina වෙන්න, සන්තෝෂයෙන් ඉන්න, ඔබ ඔබ වගේ කරගන්න, ඔබට ස්තුතිවන්ත වෙන්න, කාටවත් ඊර්ෂ්‍යා කරන්න එපා. හැමෝටම සන්තෝෂ සිතින් පුළුවන් නම් වරම් දරුවන්ට දෙන උපදෙස ටිකක් තනි වෙන්න. අපිට වැඳීම් ගොඩක් එක්ක ඉන්නකොට අමාරුයි, ප්‍රශ්න ඇති වෙනවා. මොකද එක එක්කෙනාගේ ඕරා ටික වෙනස් වෙනවා. ඒතර ඒ වෙනත් ඕරාවක තියෙන ගැටලු ප්‍රශ්න වාගේ ඇවිල්ලා වදිනකොට ඔයාලත් කේන්ති යනවා. ඔයාලට අමාරුයි. එඳ ඇසුර කරන පිරිස තේරුම් අරගෙන තරමක් දුරට බෝධින් වහන්සේ තනියම ඇසුරු කරලා, බෝධින් වහන්සේ ඇසුරු කිරීමේදීත් මම කියන්නේ පරිවාරය අඬ ගහ ගන්න එපා කියලා. ඒ වුණාට වරම් දරුවන්ට මේ කාලයේදී සිද්ධ වෙන දෙයක් තමයි ගොඩාක් දෙනාත් එක්ක ඉන්න ගියාම තමගේ ඕරාව යම්කිසි දෙයකට වෙනස් වෙනවා. ඒක නැත්තම් කම්පන සංඛ්‍යාතේ වෙනස් වුණොත් එහෙම ඔයාට ඔයා කරන දේ හරියට කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ටිකක් මම මේ කිව්ව දේවල් වලට අවධානය යොමු කළා. ලස්සනම ලස්සන සුබම සුබ අලුත් අවුරුද්දක් ගත කරන්න ඔයාට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුති. පරමේශ්වරි ගුරුකුලයත් එක්ක, ශ්‍රී සුරකාලි අම්මන් කාලිකෝවිලත් එක්ක මේ විදිහට වසරක් වසරක් පාසා රැඳී සිටිනවට ඔබ සැමට තෙරුවන් සරණයි. සුබ නව වසරක් වේවා. දේව මාතාවගේ පිහිටයි.